සමද සුගත මනිද ජීවිතය මුණ සඳුට පුදමින් නමදිමි සැමදා දහම් දිනිද ජීවිතය දර්මයට පුදමින්. නමදිමි සැමදා සංගුන් පැහැදා සගරුවනවෙත දිවියපුදමින් නමදිමි සැමදා රතනත්‍රිවිධ තිසරණය වෙත දිවියපුදමින්. ස සැදහැති පින්නතුනිි පිනැති ඔබ හැම දෙනාම අද දවස්සේ ලොවතුරා බුදුපියාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය ශ්‍රවණය කරමින් සම්බුදු දහමින් නිවෙන්නට සැනසෙන්නට භහග්‍යවන්තවෙච්ච වාසනාවන්තවෙච්ච මහොතකයි පසුුවවෙන්නේ. පින්නතුනේ බුදුපියාණන් වහන්සේ නමකගේ ධර්මයක් මනුෂ්‍යයන් දෙවියන් උදෙසාවුව එකක්. බොදුනුවන් උදෙසා ව්ුවක් නෙවෙයි. නිසාම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ශ්‍රවණය කරන්නට ලැබෙන සෑම මනුෂ්‍ය දේව ස්වභභාවයක්ම භාග්‍යවන්තෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේලාට පුළුවන් වුණා සියලු දෙවියන්ට සියලු මිනිසුන්ට, ගවරයාන්නට එ නිසාම භාග්‍යවතුන් වහන්සේලා සත්තා දේව මනුස්සානං කියන ගෞරවනියනාමයෙන් හඳුන්නනෝ. හැබෑවටම පින්නතුන්නේ. ලෝතුරයා බුදුරජාණන් වහන්සේලා මේ තරමටම සියලු සත්තත්ත්වයන්ට සත්වත්වෙන් අත්මි දෙන්නට මාවතක් විවර කරද්දි ඒ තුළ සුවිශේෂී තැනක්ගත්ත කොටසක් තමයි මනුෂ්‍යයා සහ දෙවයා කියන්නේ. මනුෂ්‍ය දෙවාත් සත්වත්වෙන් මිදෙන මායිමේ පසුවන ස්වභාාවයන් දෙකක්. ක්ද මේ සත්වත්වය රාගයෙන් යුක්ත දේශයෙන් යුක් මෝහෙන් යුක්ත ස්වභාවයෙන් පසුවන ස්වභාවයන් අතරින් ඒ රාගදේමෝහ ස්වභාාවයන්ගෙන් මිදෙන්න්නට අතපොවන මානී. මානිතර සිහිපත් කරන විදිහට නෙලුම් විලක, නෙලුම් පහොට්ටුවක්. හොඳින් මෝරලා මඩේඉඳන් ඒ මඩ නොගෑවි පිරිසිදු ජලයඔස්සේ ජලය මතුපිටට ඇවිදිින් හිරු එලිය වැටෙනකන් බලංඉන්නවා විකසිත වෙලා මුළු විශ්වයම සුවඳවත් කරන්න. අන්නෙවැනි ස්වභභාවයක හාස්කමක්, වෙනි ස්වභාවයක බලයක් මනුෂ්‍යයටත් පිනැති දෙවියන්ටත් පවතිනවා. එනිසා දෙව් මිනිසුන්ගේ ගුරුවරයා වූ ලොතුරා බුදුරජාණන් වහන්සේ හැබෑවටම මේ විශ්වය පුරාම විවිධාගමිකයන් විවිධ ජාතීන් අතර සිටින්න දෙවියන්ට මිනිසුන්ට හැමදාමත් මග කිව්වා. එ නිසාම බුදු සමිඳන් සතර සත්‍යවබෝධය සුභාරංචිය ලෝකයට ගෙන උතුම්ූ සමිධානන් බවට පත්වෙනවා. ඒ වගේම දුකටම අයිති ස්වර්ගයෙන්ද මි දෙෙන්න්න කියලා උගන්නපු පිහැම දෙෙනාගේම පියාණන් බවට පත්වෙනවා. සියල් සපිරි ලෝකෝත්තර පාරාදීසයට මග කියපු මාර්ගෝපදේශකයාණන් වහන්සේ බවට පත්වෙනවා. ඉර්දිමතුන් අතර අගතැම්පත් දිවසිවරයාණන් වහන්සේ බවට පත්වෙනවා. හේතු පල ලෙස සැකසුණු ලෝකය හෙළිප හෙළි කළ මැවුම්කරවාණන් වහන්සේ බවට පත්වෙන. ලෝකයෙන් මිදිල ලෝකෝත්තරය තුළ උත්තාන වූ සර්වබලධහරීන් වහන්සේ බවට පත්වෙන. අවසන් විනිශ්ය කර්මඵලයි කියල පෙන්නපු සර්වෝබලධාහරින් වහන්සේ බවට පත්වෙන. දෙවියන් වහන්සේගෙන් පවා වැඳුම් ලැබු මනුෂ්‍ය පුත්‍රාණන් වහන්සේ බවට පත්වෙනවා. භක්තිවන්තයන් ශ්‍රද්ධාවන්තයන් කරපු ප්‍රඥාවන්ත ශුද්හෝත්තමයන් වහන්සේ බවට පත්ව නවා. මේ නිසාම බුදුරජාණන් වහන්සේලාගේ සත්‍ය වචනය අසිරිය කොයි තරන්නං දෙවියන්ගේ මිනිසුන්ගේ හදවත්වලට ප්‍රවර්තනය වුනාද කියලා කියනවා නම්. ඒ සත්‍ය වශනය අහපු සෑම සිතක්ම නිෙවිල සැන සිලා ගියා. ඒ සත්්‍ය වචනයෙන් නිෙවෙන්නට ඒ සත්‍යය වචනයෙන් සුවපත්වෙන්නට පින් නැති ඔබ හැම දෙනාම මේ මොහොත්තේ භාග්‍යවන්තවයි පසුවෙන් පින්නතුනේ වාසනාව ඔබ සතුයි එනිසා බුද්ධ ශාසනයක් මුණගැසුණු සත්පුරුස ඇසුරක් ලැබුණු සද්ධර්ම ශ්‍රවනය සිසිලස භුක්තිවිදින පිනති ඔබ හැම දෙනාම බුද්ධ ශාසනය පරිශිල්නය කරලා බුද්ධ ශාසනයෙන් පලනෙලාගෙන සත්පුරුස ඇසුරයෙන් ලැබෙන බණ භාවනා කරලා. නැවතත් එය සත්පුරුස ඇසුරෙන් ලැබෙන බණ භාවනා කරන්න. සත්පුරුස ඇස්තුරයෙන් ලැබෙන බණ භාවනා කිරීමටයි බුද්ධසාසනය පරිභෝජනය කරනවා කියන්නේ.ඒ බුද්ධ සාසනය පරිභෝජනය කිරීමෙන් ඔබට මුළු ජීවිත කාලය පුරාවටම හොයපුදේ මුණගහෙනවා.ඒ වෙන කිසිම දෙයක් නෙවෙයි පින්න තුනේ. එ වෙන කිසිම දෙයක් නෙවෙයි. සැනසීමයි සතුටයි සහනයයි. ජීවිත කාලය පුරාවටම අප්‍රමාණව වෙහෙසිලා, අප්‍රමාණව කමුරල අප්‍රමාණව දුක්විදලා. අප්‍රමාණව නිදිවරලා අප්‍රමාණව බෝග හොයාගෙන ගිහින්. බ සොයපු ඔබට නොලැබුණු ඒ සතුටත් ඒ සැනසුමත් ඒ සහනයත් ලබන මගයි ලබන පිළි වෙලායි බුද්ධ වචනය තුළ පවතින්නේ. එනිසායි බුද්ධ වචනය ඒ නිසා සත්‍ය වචනය සෑම දෙව්මිනිුසුන් වෙතම සැනසීමේ සුභාරංචියය ගෙනනාව කළමන් සිහිපත් කළේ සු දෙවියෝ සියලු මනුෂ්‍යෝ මේ සුභහාරංචිය තුළ දෙවැනිවරට උත්තාන වුණ. ඒ උත්තානය තුළ ඒ ඇත්තන්ට ලෝකය නැමති දුකෙන් මිදිල ලෝකෝත්තරය නෙමති සැපලබන්න වාසනාව ලැබුණා. ඒ නිසා පින්නතුනේ ඇත්තටම බුද්ධ ශාසනය වර්තමාන ලෝකයා දකින විදිහට රිනාත්මක චින්තනයක් නෙවෙයි. බුද්ධ ශාසනය තුළ රිනාත්මක අදහස් උගන්න නවා කියලා ඇමකුට අදහසක්තියෙන්ට පුළුවන්. හැබැයි ඇත්තටම බුද්ය රිනාාත්මක චින්තනයක් නෙවෙයි. බුද්ධ ශාසනය ධනාත්මක ධනාත්මක බවක්. හැබැයි හරි පරිස්සමට තේරුම් ගන්නට ඕනේ බුද්ධ ශාසනය තුළ විවරණය කරන ධනාත්මක බව ඔබ විශ්වාස කරන රිනාත්මක ධනාත්මක චින්තනවලට හා ගිය දෙයක් ඔබ විශ්වාස කරන ධනාත්මක චින්තනය බොරලු වලින් පවා මැනිික් හොයන විදිහේ ධනාත්මක චින්තනයක් හැබයි බුද්ධ ශසනය තුළ පෙන්නන චින්තනය. ඒ තුළ සත්‍ය සත්‍ය විදිහට පෙන්නන්නට උත්සහ කරන්නේ. බුද්ධ ශසනය තුළ බොරල්ලු බොරලු විදිහට පෙන්නලා. මැනික් මැනික් විදිහයට පෙන්නලා බොරලුුවලින් මැනික් සොයන්නට බැරි බව පෙන්නලා. සැබෑවටම මැනික් සොයන විදිහ පෙන්නලා. ඒ මැනික් අතරත් සවිීශේෂීත්ම වටිනාම නිල් මැණක්ක සොයාගන්න විදිහ පෙන්නෙන දහම. එනිසා ඔබ තුළ යම් අදහසක් තියෙනවනම් බුද්ධ ශාසනයෙන් තුළ මනුෂ්‍ය ්‍රිනාාත්මක සිතිවිලි ඇති කරනා කියලා. බුද්ධසාාසනය කිසි වෙකු තුළ ්‍රනාාත්මක සිතිවිලි ඇති කරන්නක් නෙවෙයි. සත්‍ය සත්‍ය විදිහට පෙන්නන එක. භහිස්තනානං ්‍රියාත්මකයි කියලා එය ඔබේ වැරද්ද මිස බුද්ධ ශාසනය වැරද්දක් නෙවෙේ. මේ ඔස්සේ හැබෑවටම සම්බුද්ධ රාජ්‍යය තුළ උත්තානවන්නට ලෝකය තුළ ඉන්න අසරන අහිංසකයකුට ඉඩ ලැබෙනවා. බුද්ධ වනය පරිශීලනය කරමින් බුද්ධ වචනය ඔස්සේ හිගමෙමින් බුද්ධ වචනයට අනුව ක්‍රියාත්මක වෙමින් බුද්ධ සාසනය පරිශීලනය කරන්ට දක්ෂවෙච්ච පින්වන්ත මනුස්සයෙක් දෙවියෙක්. ලෝකය නැමැති දුක මරාගන, ලෝකය නැමැති දුක විනාස කරගන ලෝකෝත්තරය නැමැති ස්වර්ගය තුළ උත්තාන වෙනවා. ලෝකෝත්තරය නැති ස්වර්ගය තුළ උත්තාන වෙන්නටය බොහග්‍ය වන්තේෙක් බවට පත්වෙනවා. ආශිරුවාද ලද් දෙෙක් බවට පත්වෙනවා. ඒ ආශිරුවාදය ස්වබාදහම නැමැති මැවුම්කරවාගෙන් ලැබෙන එකක්. සවබාදහම නැමති සර්ව බලධාරයාගෙන් ලැබෙන එකක්. ස්වබාදහම නැමති සර්වෝ බාලධාරයා ඔබ ලෝකෝත්තරය තුළ උත්තාාන කරන්නට ලෝකෝත්තරයට ඔසයා තබන්නට හැම විටම සූදානමින් පසුවෙන. ඒ උදෙසා පින්නැති ඔබට යම්කිසි කැපකිරීමක් කරන්නට අවශ්‍යයි. ඔබේ කැපකිරීම ස්වබාදහම බලාපොරොත්තු වෙනවා. ඒ සිදු කළ යුතු කැපකිරීමට බුද්ධ ශාසනය පාරමී කිය කියනවා. බෝධිසත්වරුක් සිදුකරන පාරමිතාවලට බුදුකුරු දම් කියලා කියනවා. ඔබ තුළ සිදුවන කැපකිරීම ඒ පාරමී බලය යම්කිසි මොහොතක ඔබේ ලෝකෝත්තර උත්තානය උදෙසා බලපානවා. ඒ සිදුකළ සියලු පාර්මී පිරීම්වල ප්‍රතිඵලයක් විදිහට දැන් පිනැති ඔබ උත්තාානයට සුදු සුමහොතකයි පසුවෙන්න්නේ ඔබ සිටින්නේ ලෝකෙ තුළනම් ඔබ සිටින්නේ දුක තුළනම් ඔබ සිටින්නේ සාතන්ගේ සාපය තුළනම් ඔබ සිටින්නේ යක්ෂයාගේ ග්‍රහණය තුළනම් ඔබ සිටින්නේ මාරයාගේ බැම්ම තුළනම් ඒ සියලු සාතන්ගේ සාපය සිදල බිඳල දාලා ඒ සියලු මාර බැම්ම කඩල බිඳල දාලා ඒ සියලු සාපයන්ගෙන් ඔබෝ මුදවලා ඔබ සියලු තන්හාවේ කැනි මඩල සිදලා අවිද්‍යාවේ යදම් සිදලා ඒ යථාර්ථාවබෝධයට සත්‍යාවබෝධයට පත්කරන්නට ඇසන සිරි සදහම් ඔබට අවශ්‍ය කරන ශක්තියල බාදේවී. යදම් සිඳින්න බලයයි සද්ධර්ම ශ්‍රවණය හරහා ඔබට ලැබෙන්නේ ඒ යදම් සිදිින ක්‍රමයයි සද්ධර්ම ශ්‍රශ්‍රවණය හරහා ඔබට ලැබෙන්නේ එනිසා අවශ්‍ය වන්නේ ඔබ අවංකවීම පමණයි අවශ්‍ය වන්නේ ඔබට වීර පැවතීම පමණයි අවත්්‍ය වන්නේ ඔබ ක්‍රියාත්මක වීම පමණයි ඇයිද පින්නතුන්නේ ඔබ දැන් මිදෙන මොහොතෙයි පවතින්නේ. ගැලවෙන මොහොතෙයි පවතින්නේ ගැලවුම් කරුවානන්ගේ අභිමුහෙහි පවතින්නේ. ඔබ ගැලවුම්කරුවානන්ගේ ආශිරුවාද ලබමින් පසුුවන්නේ. ඔබට අවශ්‍ය කන සියලු ශක්තිය සපුරමින් ඒ පාරමී ගුණබල ගොඩනගා ගනිමින් මේ මොහොත්තට සමීපවෙෙන් ඔබ භාග්‍යවන්ත වෙලා නම්. දැන් ඔබට ඒ සියලු ලෝකෝත්තර සුව සහිත පාරාදීසේ දොර විවර කරන යතුර ඔබ සන්තකේතියනවා. සද්ධර්ම ශ්‍රවණය විදිහයට ඔබට ලැබෙන්නේ පාරාදීසේ දොර විවර කරන යතුරයි ඒ පාරාදීසය අනෙක් යමක්නෙ වෙයි. ඒ පාරාදිීසේ ලෝකෝත්තරය මයි. ඒ ලෝකෝත්තරය සැකසෙන පින්න තුනේ ලෝකය විනාස කරපු තැනක. ඒ ලෝකෝත්තරය සැකසෙන්නේ දුක විනාස කරපු තැනක ඒ ලෝකෝත්තරය සැකසෙන්නේ පංචුපාදානස් කන්දය විනාස්කරපු තැනක පංචුපාදානස් කන්දනෙමති මවාගත්ත හදාගත්ත බැඳීම තුළින් අවිද්‍යාව තුළින් තන්හාාව තුළින් තන්නමාන දික්ටි තුළින් සකසගෙන හදාගෙන වඩාගෙන ගොඩනගාගෙන දරුකමට හදාගත්ත අනුන්ගේ දර දරුකමට හදාගත්ත තමන්ගෙ නොන අරුන්ගේ දරුවත් තමන්ග කියලා හිතාගෙන දුක්විඳන. මේ පංචුපාදානස්කන්දෙන් මරලදාන්න පින්න තුනේ. මේ දුක විනාස කල්ල දාන්න පින්න තුනේ මේ දුකේ නිදහස්වෙන්න පින්නතුනේ. ඒ දුකේ නිදහස්වෙන්නට දුක විනාස කල්ලදාන්නට හරි අපූර්ු ක්‍රමය බුදුවර යෝජනා කරනවා සර්ව බලධාරී බුදු සමිදුන් ලෝකය ලෝකෝත්තරය දැන දැක්ක ප්‍රත්්‍යක්ෂ කරගෙන අවබෝධ කරපු සර්ුවෝ බලධාරයන් වහන්සේ උන්වහන්සේ හරි අපූර්ු ක්‍රමයක් යෝජනා කරනවා. උවහසේ පෙන්නල දෙෙනවා විතරක් නෙමයි මත් අප්‍රමාණ සසරක් පුරාවට දුක නැති කරන්න සැනසීම හොයන්න සතුට හොයන්න සහනය හොයන්න දුකත් එක්ක හැප්පිලා බැලුවා දුකත් එක්ක තරඟ කල්ලා බැලුවා දුක වෙනස් කරල බැලුවා දුකට අභියෝග කරලා බැලුවා. ජීවිත කාලය පුරාවට සසර පුරාවට දුකට අභියෝග කරලා දිනන් හැදුවට දුකට වෙට්ටු දාලා වෙනත් තැනකින් සකස්කර සැපහොයන්න හැදුවට දුක කඩලා අලුතිෙන් හදන්න හැදුවට වෙනස් දෙයක් දුක විනාස කරලා ඒ වෙනුවට සැපොහොයන්න හැදුවට කවදාවත් මට සැප ලැබුණ නෑ කැවදාවත් මට හෙමල් සැපක් හොයා ගන්න හම්බුුණේ නෑ මගේ හලකටවත් සැනසීමවත් සතුටවත් සහනේවත් ආවෙෙන. එනිසා මම කරලතිබිච්ච විදිහ වැරදි. එනිසාම අනුගමනය කරපු පිළිවෙත වැරදිී. මමත් නොදැන හැමදාමත් මම දුකෙන් මිදන්න කියලා අනුගමනය කරලදන්නේ. මාව රවට්ටලා මෙහෙම කළොත් ඔබට සැපගේනවා කියලා මාරය මටදීපු විකල්පය ම අනුගමනය කරන එකයි. දවත්වදයින් කියනව නම් පින්න තුනි දුකෙන් මිදන්නගෙන මං අනුගමනය කරලා තියන මට දුකම දීපු ක්‍රමවේදයක්. මට දුකම හදලදීපු ක්‍රමවේදයකට මන් දුකෙන් මිදන්න උත්සාහ කරලා. දවසක්ද දෙකක්ද වසරක් දෙකක්ද ජීවිත කාලයක්ද නෑ සස්සර පුරාවට අවශ්‍ය කරන හයිය මට ගොඩ නැගෙනකම්. අවශ්‍ය කරන ශක්තියමට ගොඩ නැගෙනකං. අවශ්‍ය කරන ප්‍රඥාවමා තුළ සැකසනකං. මේ සසර පුරාවට විවිධ වූ සත්්‍ය ස්වභාවයන් තුළ රාගීම් පිරිල්ලා ද්වේශයෙන් පිරිලා මෝහයෙන් පිරිල්ලා ඉඳගෙන ඒ තුළ ඉඳගැන රාගය දවේශය මෝහය තුළම මම උත්සා කලානි සැපහො යන්න කවදවත ඒ රාගදේශමෝ හොලින් ලැබිච්චසපක් නන්නෑ තිබිච්ච දුක වැඩිුනාවිසක්. තිබිච්ච දුක වැඩිවුනාමිසක්. සොයන්නට සොයන්නට තිබහට ලුණු අතුරබොනෝගේ තව තවත් පිපාසය වැඩිියුනාන පින්වතුනේ. තව තවත් දුක වැඩිුුණනේ සැනසිල්ලක් නං අහලගොට්ටාත් ආවිනෑ. මොකක්ද මම කරන්නේ. යම් දවසක ිදි උදසනක බෝරුකමුල තැම්පත් වෙලා. ලෝකයක් එක්ක හැප්පි හැප්පි හිටපු මම මොහොතකට දුවනක නතර කලා. දුවනක නතර කලා නතර කල්ලා අත්තෙන් අත්තට අත්තෙන් අත්තට පැනපැනහිටපු මම ඒ සියලු පැණීම්බලී නිදහස්සවෙලා මැද මාවතකට පිවිසෙන්න විදිහක් කොයා ගත්තා. මැද මාවතකට පිවිසෙන විදිහ කොයා ගත්තා. ඒ මැද මාවත තුළ මට තේරුණා ඇත්තටම මේ දුකට අභියෝග කලාට වැඩක් නෑ. ඇත්තටම මේ දුකත් එක්ක හැප්පුනාට වැඩක් නෑ. ඇත්තට මේ දුකත් එක් අරිාදුවට ගියාට වැඩක් නෑ. ඇත්තටම මේ දුක නැති කරන්න දැඟළුවට වැඩක් නෑ ඇත්තට මේ දු නැති කරන්න මහන්සි වනාට වැඩක් නෑ ඒකෙන් වෙන්නේ මම මහන්සි වන එක ඉතරයි. මම තෙහෙට්ටුවෙන එක විතරයි තවත් කියනව නම් මගේ දුක වැඩි වෙන එක ඉතරයි. එනිසා මොකක්ද මම කරන්නේ මට අවබෝධ වුණ මට මනාකුට අවබෝධ වනා මට ප්‍රත්්‍යක්ෂ වුණ සත්‍ය අවබෝධයට පත්ව වනා ඒ සත්‍යබෝධය තුළ තිබුණේ දුකත් එෙක්ක හැප්ි හැපිහිටපුමට දුකත් එක අරයාදුවට ගියපුමට දුකට අභියෝග කරපු මට ලැජ්ජ හිතුනා නොකළ යුත්තක් කරලා තියෙන්නේ දිනන්න බැරි තනගේක නියරිලා තියෙන්නේ නොකළ යුතු උත්සාහයක් දරලා තියෙන්නේ. ඒ නිසා ඒ සියලු උත්සාහයන් නතර කරන්නටයි සිතක් පහල්ල වනා එතනින් එහාට මට දැනුණ ඇත්තටම සත්‍යාවබෝධය වෙනුවෙන් කළ යුත්තක් නැති බව ඇත්තටම මට තේරුණා සත්‍යාවබෝධය වෙනුවෙන් අමුතුුවෙන් කළ යුත්තක් නැති බව හැබෑවටම සත්‍යාවබෝධය වෙනුවෙන් කරන්නට තියෙනව නන් තියෙන්නේ මෙච්චර කරක් කළ කර හිටපු එක නතර කරන එකයි. සත්‍යාව බෝධ වෙනුවෙන් අමුතුයෙන් දෙයක් කරන්නට නෑ. සත්‍යාව බෝධය වෙනුවෙන් කරනවනං කරන්නට තියෙන්නේ. මෙච්චර කලක් සත්වයා සත්වත්වය තුළ ඉඳගන කරකර හිටපු ටික නතර කරන එක. කරකර හිටපු එක නතර කන්න එක තවත් එක කරන දෙයක් කියලා හිතන වනං. ඒ හිතන්නත් පුළුවන් හැබැයි ඇත්තටම කරන්න දෙයක් නෑ. මෙච්චර කල් කරපුදේ කරකර හිටපුදේ නතර කලාාන මොකදද සත්වත්වය තුළලා ඉඳගෙන මෙච්චර කල් කළේ අවිද්‍යාවක ඉඳගෙන සංකාර් සකස් කලා. අවිද්‍යාවක ඉඳගෙන සංකාර සකස් කළා අවිද්‍යාවක ඉඳගෙන සංකාර සකස් කරමින් ඒ සංකාර ඔස්සේ සකස් වූ විඤ්ඥාණින් පස්සයෙන් නාමරූපයෙන් සලායතනින් මේ ඔස්සේ උපාධානය තුළ වේදනාවේ උපාධානයට ඒ උපාධානය තුළ භවයක් සකස් කළා. ඒ සකස් කළ භවය තුළ ජාතියක් සකස්තුුණ. ඒ සකස්තුනු ජාතිය ඔස්සේ ජරාමරණ ව්‍යාදිසෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස සයිත ලෝකයක් සමුදේ වනා දුකක් සමුදේ වනා. එනිසා මේ මාවත තුළ දියවැල තුළ මේ දිශානතිය තුළ ජාති ප්‍රත්ථ සකශවන දුක්ක දෝමනස්ස උපායාස ජරාමරණ ව්‍යදි සෝක පරිදේව මේ සියල්ලක් නතරවෙන්නේ නතරවෙන්නේ ජාතිය නිරෝධ වෙන තැනක ජාතිය නිරෝධවෙන්නේ භවය නිරෝධ වෙන තැනක භවය නිරෝධවෙන්නේ උපාධාන නිරෝධ වන තැනක මෙෙෙම මෙහෙම මුලට ගියෝත් හැබෑවටම නිරෝධය ඇරඹෙන්න්නේ අවිද්‍යාව නිරෝධවන තැනයි. අවිද්‍යාව නිරෝධ වන තැනයි. අවිද්‍ය නිරෝධවී සංකාර නිරුද්ධ වන ස්වභාවයක් තුළ අ කෙලවරේ තියන ජරාමරණ සෝක පරිදේව දුක්කොදෝමනස් පායාස කිසිවක් සමුදේවීමේ ශක්තිය නිරුද්ද වෙලා යනවා. කිසිවක් සමුදේවීමේ ශක්තිය නිරුද්ධවෙලා යනවා. කිසිවක් සමුදේවීමේ ශක්තිය නිරුද්ධ වෙලා යන තැනක ආය පැවැත්මක් නැතුව යනවා. ආයේ මවාගත්ත හදාගත්ත තමන්ග කියලා හිතාගෙන තමන්ගේ කියලා සකස්කරගෙන තමන්ග කියලා හදාගන්්ඩ දරුවෙක් සක්කාය දිිට්තිිය නැමැති. පංචුපාදා අනස්කන්දය නැති දරුවා එතනම මැරිලයනවා. තමාගේ කියල ගත්තේ තමාගෙනෙවෙයි තමාගේ කියල අනුන්ගෙන් කොච්චර අරගෙන තමාගේ කියල හැදුවත් කවදාවත් තමන්ගෙවෙන්නේ නෑ. තමන් රවට්ට ගැනීමක් විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාට මේ අවබෝධය අසංකෙ හතරකුත් කල්පලක්ෂයක් පුරාවට පිරු පාර්මී ගුණබලය උදව් කරගෙන උපකාර කරගන උන්වහන්සේලා දැනගෙන දැකගෙන ප්‍රත්‍යක්ෂ කරගන සම්මා සම්බුද්ධ රාජ්‍ය තුළ උත්තාන වෙලා ඒ උත්තානය තුළ ඉඳගන පට්ටපේච්ති ප්ඥපේති, විවරති, විභජති, විරෝජති උත්තාානී කරෝති. පනවල්ල බෙදල විග්‍රහ කල්ලා විස්තර කල්ලා අපිට මතු කරලා ඉස්මතු කරලා පෙන්නනවා. හරි පහසු ඉනෙ පෙන්නතුනේ. අච්චර කාලයක් කැපකිරීම් කරලා. උන්වහන්සේට අවබෝධ වෙලා අවබෝධ කරපු දේ උගන්නලා පැහැදිලි කරලා විග්‍රහ කරල්ලා පනවලා බෙදලා. ඒ ඔස්සේ මතු කරලා පෙන්න පුදේ කියල දෙන විදියට අහගන ඉඳලා අහගනහිට පවිදියට ධාර්ණය කරගන මනසිකාරය කල්ල තත්්‍යක්ෂ කරගන්න විතරයි පින්නතුනේ තියෙන්නේ ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න තැනම බුද්ධ සාසනය පරිභෝජනය ඇරමෙනවා ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න තැනම මිසදිට දුරුවෙනවා ඒ ප්‍ර්‍යයක්ක්ෂ කරගන්න තැනම සම්මාධිට්ටිය ඒ සහන්න එලිය ඇරමෙනවා ඒ ප්‍ර්‍යයක්ෂ කරගන්න තැනම සක්කාවිදිට්ටි විචිගිච්චා සීලබ්බත පරාමාස සුනු විසුණු වෙලා යනවා ඒකහෙම කරගන්න තරන් ඒක එහෙම වෙන්න තරන් හයිය ශක්තිය පුුණ්්‍යවන්ත බව හේතුම් ප්‍රත්ථය ඔබ සන්තගේීතියනවා මොහොත්තකටවත් ප්‍රමාද නෑ. තාමනං ඔබ අසර නෑපින්න තුනේ තා අසරණනෑ හැබැයි. යම් හයකින් යම් ඔබට මේ බුද්ධරාජ්‍ය මගහැරුණොත්. යම් විදිට ඔබට මේ බුද්ධරාජය තුළ බුද්ධරාජ්‍යයේ කොටස්කරුවෙකු වෙන්නට නැලැබුනොත්. මේ බුද්ධරාජ්‍ය තුළ මගත් පලත් ඔට අහිමියනොත් ඒ අසරනකම ඒ අසරණකමට සරණක් වෙන්න තව කොච්චර කාලෙකට කල්ප ගානකට මේ විශ්වය තුළ ඔබඋදෙසා මාර්ගෝප දේශකයෙක් මඟ පෙන්වන්නේෙක් පහල වෙයිද සැකසේද කියන එක හිතන්නට බැරි තරන් ඒ නිසා මමා කලින් සිහිපත් කලා වගේ බුදුරජාණන් වහන්සේලා අපිට කියන්නේ ඒ පහසු කාරවය වෙන කිසිවක්න වෙයි දැන් ඔබ පිනැති දරුවනේ මේ අනන්ත සසරක් පුරාවට සැනසීම සතුට සහනය හොයාගැෙන දුකෙක්ක හැපපුුණානං දැං ඔබ එක න අතර කරන්න ද අතර කරන්න. දුකත් එක්ක හැප්පිලා දුක නැති කරලා දුක වෙනස් කරලා දුකට අභියෝග කරලා සැපහොයන්න හදපු උත්සාය සහ ඒ උත්සාහයෝදෙසා උපට්‍රමයදීම් දැන් අතර කරන්න. ඔබ මුලින්ම කළ යුතු දේකයි. ම කලිනුත් කිව්වා ඔබට මුලින්ම මේ බුද්ධ ශාසනය තුළ කරනවනන් කරන්න තියෙන්නේ කරකර හිටපු දෙයක් නතර කරන එකයි. කරකර හිටපු දෙයක් නතර කරන එකයි. ඔබට මාමය කියනදේ තේරෙනවනං එක හරි පහසු දෙයක්. සමහර වෙලාවට හදවත ඇතුළ ඇවිලෙන ගින්දර නිවාගන්න ගුරුවරයා සතුටු කරවන්න, ගුරු පඩුරුවෙනුවෙන් තමන්ගේ සන්තානය තුළ ඇතිවෙච්ච දුකනිවන්න ඒ දුකනිවාගෙන සතුටුවෙන්න උත්සහ කරපු අංගුලිමාල කියන අසරණ තරුණයක්. මුළු ලෝකයක් මිනිීමරුවෙක් මැරෙක් කොරෙක් විදිට දැකපුූ අංගුලි මාල අසරණයි මේ ස්වබාදහම ඇතුළෙ හු අසරණයි. ඔහුගේ අසරණකම ඉදිරියේදී බුදුරදුන් සිහිපත් කළේ අංගුලිමාල ඔබ නතර වෙන්න එ අතර වෙන්න කියපු කාරණාව තුළ බොහෝදය තිබුණා. පින්නතුනේ ඔබ දුවනවා නැවත නැවතද්දුවනවා. ඔබ ඔබට දැනුම් තේරුම් ඇතිදා ඉදන්දුවනවා. එ සෑම දෙවීමක් තුළම උත්සාහ කරන්න සැපවත් වෙන්න ඒ සෑම දිවීමක් තුළම ඔබ උත්සාහවන්ත වෙන්නේ සුවපත් වෙන්න ඒ සෑම දිවීමක් තුළ ඔබ යමක් හොයනවා ඒත් සෑම දිවීමක් තුළම හොයනදේ දැනට පවතින දේට වඩා සාරවදදයක් දැනට පවතින දේට වඩා හරවදදයක් දැනට පවතින ස්වභාවයට වඩා සැපවත් ස්වභාවයක් ඒ සැප හොයාගන ඒ අසස හොයාගන ඒ සුවපත් බව හොයාගන ඒ මහානීය වූ ස්වභාවය හොසොයාගෙන ඔබ ඔබේ මුලු ජීවිතේම මහන්සේනවා ඔබ ඔබේ මුළු ජීවිත කාලයේ පුරාවටම දුක්වි දෙෙනවා හැබැයි එහෙම කරලා කරලා ඔබට ලැබිච්ච දේපිළිබඳවමන් පහදන්න. ඔබ දුකත් එක්ක හැප්පන්න සැනසීම සහනය සැප හොයන්න කියලා ඒ දුකත් එක්ක හැප්පිලා දුක වෙනස් කරන්න දන්න උත්සාහය තුළත් ඔබට ලැබුණනේ දුකක්නෙ වෙයිද. දුක නැතිකරගෙන සැපලබන්න දරපු උත්සාහය තුළ ඔබ විින්ද දුක්නය වෙයිද. මතක් කල්ල බලන්න පින්න තුනේ. දුක නැතිකරගෙන සැපලබන්න දරපු උත්සාහයන් තුළ සෑම උත්සායක් තුළම දුකක් තියෙනව. යම් තැනක යමෙකොට ගමනක් තියෙනවා නම් ඒ සෑම ගමනක් තුළම වෙහෙසක් තියෙන හුඒ ගන නතර කොළොත් ඔහුගේ වෙහෙස සංසිදනවා. හරියට මේ මාර්ගයත්තේ වගේ. ඒ කෙන දුක නැතිකිරීම උදෙසා දුක නැතිකර සැපලැබීම උදෙසා යම් වූ ක්‍රියාමාර්ගයන් ගනිද්ද ඒ සෑම ක්‍රියාමාර්ගයක් තුළම ඔවුට දුකක් මයි තියෙන්නේ. ඒ දුක විඳමින්ම? ඒ දුක තුළම සිටිමින්ම නැ ත් නැවත නැවතත් ඔහුට පෙනෙන සැපක් හොයාගෙන ඔහුට දැනෙන සපක් හොයාගෙන ඔහුට තියෙනවා යයි පෙන්නන සැපක් හොයාගෙන මාන්ඩිතරකට ගන්න උදාහරණය මිරිගුව මිරිග තුළ පෙන්නන වන පින්න තුනේ ජලය ජලය තුළින් අපට දන්න නවන අපේ පිපාසය සංසිංදුවගත හැකි ස්වභාව ජලයේ තියෙනවා කියලා. පිපාසය සංසිංදුවගත හැකි ස්වභාවයක් ජලය තියෙනවා. එනිසා යම් තැනක ජලය තියෙනවාද ඒ තැන සොයාගෙන ගියොත් අපිට ජලය ලැබෙනවා ජලය ලැබුණොත් ඒ ජලයෙන් අපිට අපේ පිපාසය සංසිංදුව ගන්න පුළුවන් වෙනවා. එහෙම හිතාගෙන ජලය සොයාගෙන ජීවිත කාලෙම දුවන කෙනෙක්වාගැයි ඔබ මිරිගුවක් කොස්සේ. බිරිගුව තියෙන ජලය නෙවෙයි පින්නතුනේ. මිරිගුව මායාවක්. මිරිගුව මුලාාවක් මිරිගුව හේතුඵල රාසිියක සැකස්මක්. ඇත්තට මෙත නැති ජලයක් නෑ. ඇත්තට මෙතනැති පොකුණක් නෑ හැබැයි මහා ජල තටාකයක්. දු පැන් පොකුණක් තියනවාගේ ඔබට දර්ශනය කල්ලා. ඔබට පෙන්නලා ඒ දර්ශනයට ඔබ මුලාවෙලා ඒ දර්ශනයට ඔබ රැවටිලා. ඒ දර්ශනය ඔබ සත්‍යයි කියලා හිතාගන. ඒ සත්‍යයි වගේ පෙන්වන පෙනෙන දර්ශනයෙන් මුලාවට පත්වෙලා ඒ මෝහයෙන් යුක්තව තියනවා වගේ ඔබට ඉන්ද්‍රිය ගෝචරවෙච්ච. තියනවගේ ඔබේ ඉන්ද්‍රියන්ට ගෝචරවෙච්ච, ඒ තියෙනවා වගේ පෙනනු ඉන්ද්‍රී අධ්‍යකී මොස්සේ තියෙනවායයි ගිවිස ගත් හිතාගත් තියෙනයයි සැකකරනදේ ලැබමු දෙසා දිගින් දිට දිගින් දිගට හභාගයනවා. කොපමන දුරට ඔබ හබාගන ගියත් තවතවත් ඒ ඈතට යමින් ඔබට එතෙන්ට සමීපවීමේ දුර තවතවත් තියෙන බවමිසක් කිසිදා ඔබටමිරංගුව අභියසට යන්න ලැබෙන්න්නේ. කිසි දා ඔබට මිරිංගුව නැමැති ඒ පොකුණට බහින්න හම්බෙන්නෑ. කිසිදාකඔබට මිරිංගුවයේ පොකුුණෙන් පැන් අතට ගන්නට ලැබෙන්න. කිසිදාක මිරිංගුව නැමැති පොකුුණෙන් ජලය අතට ගෙන මකයේ රුවාගන ඒ පැන් වලින් පිපාසය සංසිංදුව ගන්න ලැබෙන්න්න. පසු පස ගිය ඔබ වෙහෙසට පත්වන විතරයි. ඒ පසු පසගියෝබ වෙහෙසට පත්වුණ විඩාවට පත්වුණ දුකට පත්වුණ කිසිදා පිපාසය සංසිඳවා ගත නොහැකි අසරණයෝකු ලෙස පිපාසයෙන්ම මැරිලයනවා. පිපාසයෙන්ම මෙරලයනවා. අවශ්‍යනය පින්නතුනේ වෙනත් දහම් කරුණක් අවශ්‍යනයැ පින්නතුනේ ෝක සැපහොය හය ලෝකයේ තුළ සැප තියෙනවා කියලා හිතාගෙන පංචුපාදානස් කන්දය තමන්ග කරගෙන ඒක ඇතුළේ තමන් ඉන්නවා කියලා හිතාගෙන ඒක ඇතුළේ සැපවත්වෙන්න ඒ පංචු පාදානස් කන්දය නැමැති තමන් සැපවත් කරන්න මේ යන පිපාසිත ගමන නතර නොකොලොත් ඒ ගමන නතර කරන්නට ඔබට දැනගන්නට වෙනවා ඒ ගමන නතර කරටං ඔබට දැනගන්නටෙන ඔබ යන්න මේ මිරිගුවක් පස්සේ කියලා එච්චරයි එච්චරයි ඒ ගමන ඔබ නතර කරන්න යන්න මිරිගුවක් පස්සෙ කියලා තේරනකං එතන ජලය තියෙනවා ඒ ජලයෙන් පිපාසය සංසිංඳවානවා කියලා හිතාගෙන ඉන්නකං ඒ ජලය තියෙන බව ඔබට ඉන්ද්‍රිය ගෝචර වෙනකම් ඔබ ඇසෙන් ජලය දකිනක ඒ ජලය තුළ ඔබ ඉද්‍රිය ගෝචරයි ඔබ ඔබේ ඉද්‍රිය ගෝචර බව බෞතික ඔබ සත්‍යයක් කියලා හිතන ඔබට ඇහැට පේනදේ ඔබේ කනට ඇහෙනදේ ඔබේ නාසයට දැනනදේ ඔබේ දීවට දැනෙන දේ ඔබේ කයට දැනනදේ ඔබේ මනට දැනදේ ඔබ සත්‍යය කියල හිතන් ඉන්න ඒ සලායතනග අත්දැකීම සත්‍යය කියලා පවතින මුලාව හැබෑවට ඔය මිරිංගුයේදී ඇහැට අරමුණුවන මිරිංගු රූපයත් එක්ක සියලු සලාතනයන්ටම ගලප්පල බලන්න පින්නතුනේ සියලු සලාහිතනයන්තුළ ඔබ මෝහයට මුලාවට පත්වෙලාති නොවේ විදිහටමයි ඔය විදික්ටමයි. ඔබේ සලායතන අත්දැකීම ලෝකයා මාරධර්මයන් ඔබට සකසලදීප එකක් ඔබට වලත් දන්න ඔබ මුලාවට පත් කරන්න. ඒ සලා හිතින අදැක මොබ සත්‍යයක් කරගන මේක හේතු පත්යන් සැකසිච් එකක් හරිට මේ වගේ මිරිගුව සැකස නෑ පින්නතුනේ පෘෂ්ටයක් විතරත් තිබුණට මිනිින්ුව සැකෙෙන් නෑ පින්න තුන්නේ හිරුවලිය විතරත් තිබබට. මිරිින්ගුව සැකසෙන් නෑ පින්නතුන්නේ ඊට අවශ්‍ය කරන රශ්මියක් නොතිබුන්නොත්. මිරිින්ගුව සැකසෙන්නේ මිරිගුව සූර්යා ලෝකයක් පැවිති යුතුයි. පුෘෂ්ටයක් පැවිති යුතුයි. ඒ සූර්යාලෝකය ඒ යම් වූ පෘෂ්ටයක් මත පතිතව යේතුයි පතිත වන සූර්යා ලෝකය සූරයකිරණ පරාාවර්තනය වයේතුයි මේ පරාාවර්ථනවීමේ සංසිද්ධිය තුළ ක්‍රියාත්මකවන හේතු පල සම්බන්ධය එපතිඵලයක් විදියට. ඇස කියන ආයතනයට දර්ශනයක් විදියට ප්‍රතිබිම්බයක් විදියට සැකසෙනවා ජලතටාකයක්. හේතු සමුදායක පලයක් විදියට ඔන්න මවලදුන්නා ජලතටාකයක්. ද මවලදීපු ජල සටාකය, මයාවක් එෙච්ච විජාවක්කෙච්ච මේ ජලතටාකය. විජාවකින් සලාහිතනවලට මවලදීපු ජලතටාකය ඇත්තයි කියලා හිතාගෙන ඒ ජල තටාකයෙන් පිපාසය සංසිදුවගන්න හදන අසරණ අහිංසකයෙක්නෙ ඔබ ඒ වගේ මයි සියලු ලෝකය ධර්මයන් පිළිබඳව. ඇසට අරමුණුවන අුවන දිවට අරමුව නාසයට අරමුවන කයට අරමුවන මනට අරමුණුවන ලෝක ධර්මයන් සියල්ලක් ඔබේ සලා එතන අදදැකීම ඔබට සත්්‍යයක් ඔබේ සලා එතන අදැකීම ඔබට සත්‍යයක් වුණේ මාර ධර්මයන් ලෝක ධර්මයන් ඔබට සත්‍යයක් වන විදිහට මේක මවල දීල තියෙන නිසා මේක හදල දීල තියෙන නිසා ඒක එහෙම හදල දීල නිසා ඒ එහෙම මවල දීල නිසා ඔබ මැීම ඔබේ මාාව ඔබ මුලාවට අහු වෙනවා. රැවටෙනවා ගිලින්න නම් පිපාපින්වතුන බිලි කොක්. මක් දාලා තියෙන්නේ ඒ ඇම ගිල්ලොත් ඔබට මැරෙන්න්න වෙන ඇම ගිල්ලොත් ඔබට ගැලවීමක් නැතුව යන මේක මාර්යගේ ඇමක් මේක පැවැත් මුදෙසා ලෝකයේ ස්වබාදහම හදපු ඇමක් ස්වබාදහම මාරයා කිසිවිට නැවැත්මට ඉඩක් නෑපින්න තුනේ ඒක හැමක්ෂණයක්ම හැම දෙයක්ම හැම බිං අගලක්ම හැම දසමයක්ම හැම ඉන්ද්‍රියක්්ම සියල්ලක්ම හැම ආයතනයක්ම අධ්‍යාත්මිකොහෝ වේවා බාහිරහෝ වේවා සෑම තැනකම සෑම ආයතනයක්ම හීන හෝවේවා, ප්‍රනීත හෝ වේවා, දුරහෝ වේවා ළඟහෝවේවා මෙ සියලු ස්වභාවයන් සියලු ආයතනයන් සකසල තියනෙම පැවැත්මට ඕනේ විදියට. නැවැත්මට ඕන විදිහට නෙවෙේ. එහෙම පැවැත්මට ඕනේ විදිහට හදපුත් සබ්බ සකළ මනාවක්ම අවබෝධ කරගට තරම් බුදු කෙනෙකොට මහ හයියක්ක් ඕනෙ වුුණේ නිසා. ඇහට පේන දේ ඇතුළ විශ්වාසය ගොඩනැගෙන විදිහට එඒ තුළ සැපතියෙන කියලා. කනට ඇහෙන සෑම දේතුළම විශ්වාසය කරන විදිට ඒ තුළ සැපතිනා කියලා. නාසයට දිවට කයට මට දැනට දේ තුළ සැප තියවා කියල විශවාසය ඇතිවන විදිහටම අපිට ඉන්දි්‍ර ගෝචරවන විදිහට මේ ලෝකය හදලනේ. මවලන ලෝකයේ පෙන්ඩොලන ඒ පෙන්නන ලෝකය තුල්ල සලාඇතනට අධ්‍යැකීමක් ඉදිට අපි ගන්නකොට අපිට එහෙම විශ්වාසයක් විදිහට ගොඩ නැගෙන විදිහටනක හැදිලා තියෙන්නේ ඉතින් කොහොමද මේක මිතෙන්නේ ඒ නිසා තමයි බෝධි සත්වයකුට මේ හයි ඇතිකර ගන්ට මේ ප්‍රඥ්ඥාව ඇතිකර ගන්ට මේ තරන් ගැඹුරක් මේ තරම් මායාවත් අවිද්‍යා අඳුරක් මේ මහා දැලෙෙන් මිදෙන්ට අවිදු අඳුරේ මායාවේ දැලෙන් මිදෙන්ට මහා තිුණු සියුම් මහා තියියුණුම තියුණ ප්‍රඥාවක් ඇතිකර ගන්ටඕනේ වුණේ.ඒ නිසා බෝසතුන්ට අසංක්‍ය හතරකුත් කල්ප ලක්‍ෂයක් බුදුකුරුදම්පුරන්ට වුණා. ඇස් හිස්මස්ලේ නහර අමුදරුව දන්දෙන්ට වුණ ජීවිතය පවා දන්දන්න වුණා. අප්‍රමානව සිල්රකින්න වුණ. අප්‍රමානව දන් දෙන්න වුණ. අප්‍රමානව භාවනා කරන්න වනා. ඒ සියලු ගොඩනාගාගත්ත සිරු ශක්තින් සමුදායේ සංකලනයක් විදියට බලසම්පන්න මහා බෝධිසත්වය ජනිත වුණ. ඒ බලසම්පන්න මහා බෝධිසත්ව ස්වභාවයට ස්භාවය තුළ තිබිච්ච ගැඹුරු සියුම් ධර්මයන් ග්‍රහණය කර ගැනීම ගැඹුරු ධර්මයන් තේරුම් ගැනීමේ අවබෝධ කර ගනීමේ ස්වභාවයක් දක්වා ඒ සිත දියුණු කරන්ට වුණ ඒ ප්‍රචඥාවට මේ ලෝක ධර්මයන් වල තින යථාර්ථය සත්‍යභාවය අනිච්ච ස්භාවය දුක් ස්වභාවය අනත්්‍ය ස්වභාවය අසාර ස්වභය ගෝචර වෙනකන් එවැනි තිවුණුසියුම් පැහැදිලි ප්‍රඥාවකට ගෝචර වෙනකම් එවැන්නක් ගෝචර වෙන ස්වභභාවේ සත්වත්වයක් මේ ලෝකේ තුළ ගොඩ්නැකිිල තිබුන. සිද්ධාර්ථ බෝධි සත්වයෝ සත්වත්වයක් තුළ ඉඳ කන්න මයි මේක ප්‍රත්‍යක්ෂ කරගත්තේ. සත්වත්වය තුළ ඉඳගනම මේ පත්්‍යයක්ක්ෂ වෙනකොටම මේ ප්‍ර්‍යක්ෂ වෙනකටම උන්න්නහන්ේ සත්ත්වයෙන් ඉවත් වෙලා යන. සත්වත්වේ නිදහස්වෙල යනම්. රාගෙන් ඉවත්වෙලා යන දවේශෙන් ඉවත්වෙල යන මහෙෙන් ඉවත්වෙලායනවා. ඒ රාගයෙන් ද්වේශයෙන් මෝහෙෙන් ඉවත්වෙන තැනක උන්නහන්සේ ලෝකට අයිති නති කෙනෙක් බවට පත්වෙනවා. උන්වහන්සේ ලෝකෙට අයිති කෙනෙක් අයි නෝන කෙනෙක් බට පත්වකොට න්හසටත් උන්හන්ස යිති ඇති ස්භාවට පත්වෙනවා. අන්තිමට ස්වබාදහම විතරයි ඉතුරු වෙන්නේ. අන්තිමට පාරමී පුරපු කෙනෙක් අන්තිමට සත්‍යාවබෝධ කළ කෙනෙක් අන්තිමටඒ සත්‍යාවබෝධයේ සුව විදින කෙනෙක් ඒ ස්වභභාවයට දර්ශනය වෙන්න. ස්වබාදහම ස්වබාදහම විදිහට ගෞුරුව බහුමානයට පත්වනා විතරයි. එනිසයි මේ ක්‍රියාදහාමය තුළ හැබෑවටම නැවැත්මට ඕනේ විදධරණ මේ පැවැත්මට ඕනේ විදිට ලෝකයේ සැකසිලා තියන බවබෝධිසත්වරු අවබෝධ කරනා. එනිසා හති වැටෙනකන් දුව දුවල දුවලා දුවපු දිවිල්ල නතර කරන්න බෝසත්වලු තීරණය කරන්නා. එනිසා උන්වහන්සේලාට පැහැදිලි අවබෝධයක් කියෙනවා. ද බික්කවය ූබන්තේ පබ්ජිතයනන සේවි තබ්බා යෝජායන් කා මේ සුකාම සුකල්ලිකාණ යෝගෝ යෝජායන් අත්තකිල මතානයෝගෝ අන්ත දෙකක් මේ අන්ත අතහරන්න වෙනවා අත්තකිල මතා නයෝගය අයි කාම් සිකල්ලිකාන යෝගය මේ දෙකම අත්හරන්න වවා. එහෙනම් මට මජ්්‍යිමා පටිපදා තතාගත අබි සම්බුද්ධා සතාගතයන් වහන්සේ මජ්ජිමා පටිපදාව තුළ බෝජි සත්වය හික්මෙනවා ඒ හික්මීමේ පලයක් විදිට ලොවී ලොවතුරාස්ුවයෙන් සැසිලා සම්මා සම්බෝධිය ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒ සම්මා සම්බෝධිය තුළයි දගනයි බුදු සම්දුුන් උන්වහන්සේගේ හදවතේ නැගිච්ච රිහිත්මය ඒ බුදු හිතේ ඇතිවිච්ච සිසි ලඔබට මට බෙදන්නේ. ඒ නිසායි උන්වහන්සේ කියන්නේ. ලෝකය එක්ක හැප්පිලා දුක නැති කරන්න දඟඩපු උත්සාහය නැතිකරලා දැන් ඔබ කුමක්ද කළ හිතුවන්නේ. ලෝකය පිරිසිින්ද දකින්නට කියනවා. පරිං්ඥයන් ලෝකය පිරිසිද දකින්න. දුක පිරිසිද දකින්න. ලෝකය පිරිසිද දකින්න කියලා කියන්න දුක පිරිසින්ද දකින්න කිය එක. දුක්ක පිරිසිද දකින්න කියන්නේ පින්නතුනේ පංච උපාදානස්කන්දය පිරිසිද දකින්න කියන එක. පංච උපාදානස්කන්දය පිරිසිද දකිනවා කියලා කියන්නේ රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන මේ පංච උපාදානස්කන්දය මේ ස්කන්දයන් මේ උපාදානස්කන්දයන් ප්‍රත්‍යෝපන්නේ ප්‍රත්‍යෝපන්න වසයෙන් සමුදේ වෙච් හට නිරුද්ධ වෙච්චටි සමුදය වෙච්චට නිරුද්ධ වෙච්ටි දකින එක. එහම සමුදේ නිරුද්ධ වෙන සමුදේ නිරෝධය දකින ස්වභාවේ දැක්මට අවබෝධිරනවා නිච්චවබෝධය කියලා එහෙම අනිච්ච අවබෝධ වෙනකොට පංචු පාදානස්කන්දය සම්බන්ධයෙන් එයාට ඇලෙන්න දෙයක් නැතුව යනවා ගැටෙන්න දෙයක් නැතුව යනවා මුලාවෙන් මිදෙනවා ඒ පංචුපාදානස් කන්දේ මම කිය හිතන් හිටපු ස්වභාවේ දුරුවලා යනවා ඒ පච්චු පාදානස් කන්දේ මගේ කියලා හිතන් හිටපු සවභාවේ දුරුවලා යන පචපාදානස්කන්දේ තුළ ම ඉන්නා ක කියලා හිතන් හිට ස්ුභාවේ දුරුවලය න. මමාතුළ පංචපාදානස්කන්දය තියෙනවා කියෙලා හිතං හිට ස්ුභාව දරලය. දැන්. මම පංචුපාදානස්කන්දයත් නෙමයි, පංචුපාදානස්කන්දේ මගේත් නෙවෙයි, මාතුළ පංචුපාදානස්කන්දය තිබුණනත් නෙවෙයි, පචුපාදානස්කන්දය තුළ මහිටියත් නෙවෙයි දැන්. පංචුපාදානස්කන්දෙ මගේ කියලා හදාගන තිබිච්ච උපාධානය කරගන තිබිච්ච මේ උපාදානය නැැති දංවැල කැඩිලෑ නවා. දැල්ලෙවුුණ දැන් ගැලවුුණ ඒ ගැලවුනේ ලෝකෙන් ඒ ගැලවුනේ දුකෙන් ඒ ගැලවුනේ ලෝකෙන් ඒ ගැලවුනේ දුකෙන් ඒ ගැලවුනේ පංචුපාදානස්කන් දෙෙන්. ඒ ගැලවෙන්න ගැලවීමමමයි මේ ගැලවුම් කරවානෝ මේ ලෝතුරා බුදුරජාණෝ ඔබට කියල දෙන්නේ ගලවන්න වඋනෙච්චරයි. ඒ ගැලවීම සිද්ධ වෙනවා මයි පින්වතුනේ දුක පිරිසිද දකින තැන දුක පිරිසිදු දකින තැන. කවුරු හරි කෙනෙක් හරියට දුක අඳුන ගැන හරියට දුක දැනගැෙන දුක තියෙන තැන දැනගැන දුකේ ස්වභාවය දැනගන දුකේ සමුදය දැනගැෙන දුකේ නිරෝධය දැනගන යංකංචි සමුදේ දම්මාන් සබ්බන්තන් නිරෝධ දම්මාන්. ඒ දුක නැමති ජංකංචි ඒ දුකනැමතියම් සමුදේ ධර්මයක් තියෙනවද ඒක ප්‍රත්‍යෝපන්නව පච්චුපපන්නව සමුදේලා පච්චුපන්නව නිරුද්ධ වෙන ස්වභාවේ කාටරි දැනෙනවනම් කවුරුුවරි දකිනවනං කවරවර කියලා දෙනවනං කියලා දීබපු දේට අනුව තේරෙනවනං ඒයා ඒ සත්‍ය දකලා ඒයා ඒ සත්‍ය පිළිබඳව දර්ශනයට පත්වෙලා එයා සම්මාධදිිට්ටියට පත්වෙලා සක්කා දිට්්‍යිය දුර කල්ල පංචුපාද නස්කන්දය නිත්‍යයාගලයාට ප්‍රථ්‍යයක්‍ෂනාගයනගේ සක්කාා ිට්ිය දරුවෙල සක්කා දිට්්‍යිය දුරුවවිච්චි තැක සම්මාධිට්්‍යිය තියන්නේ සම්මාධිට්ටිය තියෙනදනක එයා ආර්යෙක් එයා සෝතා පන්න ආර් ශ්‍රාවකයක් ඒ එයා ලෝකෙන් දුරුවවිී ලෝකෙෙන් එතරට ලෝකෝත්තරයට අඩිය තියපු කෙනෙක් දැන් එයා ආර්ශාවකෙක් දැන් එයාගේ සසර ගමන බව අටකට එහා යන්න බැරි කෙනෙක් ඒ ශක්තිය භව ගමන්න යන්ට අවශ්‍ය කන ශක්තිය උදුරලදාාපු කෙනෙක්. මරලදාපු කෙනෙක්. එයා ලෝකය කුඩු කරන්න පහරදීපු කෙනෙක්. එනිසා ඒ මිදීම ආපහු හරවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ අවබෝධය ආපහ නවත ඇතිකරගත යුතුය එකක් නෙමයි. ඒ අවබෝධය ඇතිකරගත් අවබෝධය ඇතිකර ගත් තමයි. නැව නැවතත් පුනර් ජනනය කරන්න දෙයක් නෑ. නැව නැවත් නැවත නැවතත් ඒ ශක්තිය ඇති කළ යුතු නෑ ඒ ඇතිකරගත් අවබෝධය ඔස්සේ. ඒ ආර්ශ්‍රාවකයා දුක්ක ආර්ය සත්්‍යය නැත්ම් මේ ලෝක ආර්ය සත්‍යය නැත්තම් මේ පාදානස්කන්දයේ යථාර්ථය පිරිසිඳ දකින්න කොටම. එය මෙහෙම එකක් ඒ ප්‍රත්‍යපපන්නව හටගන රගන්නන ප්‍රත්‍ය නිරෝධය නිරුද්ධ වන එකක්. ඒ උද්දේ වැයකක් ඒ අනිච්ච එකක් කියරයාට තහවුරු වෙනකොටම ඒය මමනෙමෙයි මගේ නෙමයි මගේ ආත්මය නෙමේ කියලා තේරෙනකොටම ඒ මාතුල තියවත්නෙමේ මාතුල ඒ තියෙනවත් නෙ මේ කියලා තේරෙනකොටම පච්චු පාදානස්කන්දය කියන්නේෙම අනිච්චතාවයක් කියලා තේරෙනකොට ඒය මුලාවක් කියලා තේරෙනකොට ඒ හරියට මිරිංගුවක් වගේ කියලා තේරෙනකොට ඒ හරියට මායාවක් කියලා තේරෙනකොට ඒය දියබුබුලක් වගේ කියලා තේරෙනකොට ඒ හරියට පෙන පිඩක් වගේ කියලා තේරෙනකොට. ඒය හරියට විජාවක් කියල තේරෙනකොට. ඒ හරියට හයියක්ක් නැති බොඩක් වගේ කියලා තේරෙනකොට ඒ තුළ ගත යුතු දෙයක් නෑ ගත හැක්කට නෑ ගතයුත්තක් නෑ තියාගන්න පුළුවන් ස්වභාවයක් නෑ ඒතකොට අවශ්‍යතායෙකුත් නෑ වටිනාකමකුත් නෑ. ඒ නම් දැම් මිදන්න තියෙන්. මිදෙන්ට තියෙන තැරනකට ඒකත් එ මෙච්චරකල් තන්හාවක් තිබ්බනං දැන් ඒ තන්හා දුරුවෙලා යනො. තන්හාාව දුරු කරන්ඩ දෙයක් නෑ. දුක්ක පිරිසිද දකිනකොටම තන්නාව දුරු වෙලා යනවා. තන්නාව දුරවෙලා කියලා කියන්නෙම දුක්ක සමුදය පහතබ බං ප්‍රහණය වනා කියන එක. සමුදය ප්‍රහාණය වනා කියන්නේම නිරෝධය ශාක්ෂාත්තුනා කියන එක නිර්වාණය ශක්ෂාත්තුනා කියන එක. නිර්වාණය ශක්ෂාතුනා කියලා කියන්නේ මඟ වඩල යුරයි ගෙන එක මාර්ගය භාවය තබ බං මාර්ගය වඩලිවරයි. වඩපු මාර්ගයෙන් තමයි නිවන ශක්ෂාත්වයන්නේ නිවන ක්ෂාතවය සමුදය ප්‍රාණයවීම තුළින් තන්නා ප්‍රහාණය වුණේ දුකපිරිසන් දකිනතැන්නන් දුකපිරි සිදතක් තැනම සතර මාර්ගයම වැඩෙනෝ. සතරම ආර්ගයම වැඩිල නිර්වාණය ශාක්ෂාත්වෙලා ලෝකයෙන් අත්මිදිල ලෝකෝත්තරය තුර උත්තාාන වෙච්ච පින්වන්ත ආර්ය පුතකු ආරය දියනියක වන්න. පින්නැති සත්පුරුෂෝ බැහැම දෙෙනටම. අසිරිමත් සිරි සදහම් දේශනය එකසේ හේතුවේවා වාසනාවේවා කියලා ආසිංසනය කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකා සට්hා්ච බුම්මට්ට දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්ර කන්තුසාසනං ආකා සට්ටාච්ච බුම්මට්ට දේවානාගා මහිද්දිිකා, න්තං අනුමෝදිත්වා චිරන් රක්කාන්තු දේසනං ආකා සට්ඨාජබුම්මට්ටා දේවානාගා මහිද්දිික ප්ඥන්ත අනුමෝදිිත්වවා චිරන් රක්කං තුතුවන් සදාතිී. දසබල බුදුන්නම් සෙල් මුදුනතිින්මතු නිවන් නම්මහා සමුදුර කෙලවර කොටති දසතින් අරීටගි මග සිහිලින් සිහිල් ඌනිිති සුවදෙන, ජින වදන් ගංගබෝකල් ගලාවා සවුසතන්සනහා සිරුදනාටම සම්මා සම්බුදු සරණයි. මෝහක්කයෝ නිප්පානන්.